තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සුඛා සංඝස්ස සාමග්ගි සදැහැති සත්පුරුෂ කාරුණික බෞද්ධ පින්වත්නි, හැමදෙනාම ඒකාත්මක වෙලා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය පිළිබඳව බොහොම වැදගත් විදිහට හැඟීමෙන් අපේ ජීවිතය සුවපත් කර ගැනීමේ අරමුණෙන් කායික සුවපත් භාවයටත් වඩා මානසික සුවපත් භාවය පිළිබඳ හැඟීමෙන් අපි ධර්මානුශාසනාවකට සම්බන්ධ වෙන අවස්ථාව. සුමග මාධ්‍ය ජාලයත් සමග ඒකාත්මක වෙලා ලෝතුරා බුද්ධ වචනය පිළිබඳව අනුශාසනා ලබන අවස්ථාවක්. පින්වත්නි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔබටත් මටත් ආශිර්වාදාත්මක කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ දහම තුළ අන්තවාදය, වර්ගවාදය, ජාතිවාදය, කුලවාදය, ගෝත්‍රවාදය, අපි මේ අද සාකච්ඡාවට ලක් කරන කිසිවක් බුදුරජාණන් වහන්සේගේ ඒ මුල් බුදුදහම තුළ ඇත්තේ නැහැ. බුද්ධත්වයට පෙරත් දකින හීන අතර විවිධ වර්ගයේ විවිධ පැහැගත් කුරුල්ලු 4 දෙනෙක් 4 දිසාවෙන් ඇවිත් බුදුරජාණන් හමුවේ එකවරණයක් වූ බව හීනෙන් දුටුවයි කියලා අපි අහලා තියෙනවා. ඒ පිළිබඳ කරන පැහැදිලි කිරීමේදී පැහැදිලි කරන්නේ විවිධ කුලවල, විවිධ ජාතිවල, විවිධ වර්ගවල අය ඇවිත් බුද්ධ ශාසනය ළඟ එකම වර්ගයක්, එකම පිරිසක් විදිහට ධර්මාවබෝධය ලබනවයි කියන එකයි. එනිසා අපි බෞද්ධයෝ විදිහට අපි මේ බුද්ධ දේශනාව තුළ බැහැර කරපු කිසිවක් අපේ ජීවිතවලට ගත යුතුන වෙන්නේ නැහැ. ගත්තත් ඒකෙන් යහපතක් වෙන්නෙත් නැහැ. එනිසා අපිට යම් යම් හේතු සාධක ඉදිරිපත් කරමින්, අපිට යම් යම් හේතු කාරණා ගැන කියමින් අපිට කියන්න පුළුවන් මෙන්න මේ හේතුව නිසයි අපි මූලික පෙළදහමෙන් ඉවත් වෙන්නේ කියලා. මෙන්න මේ නිසයි අපි මේ ධර්මයට වඩා මෙතනට මුල් තැන දෙන්නේ මේ නිසයි කියලා කියන්න පුළුවන්. හැබැයි මේ ලෝකේ නිවෙන්න සැනසෙන්න තියෙන බෙහෙත ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දහමෙන් මිස වෙන කිසි දෙකින් ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒ දහම අමතක කරලා අපිට යන්න පුළුවන්. ගියපු හැම තැනකදීම අපි ගැටෙනවා, අපි ප්‍රශ්න වලට මූණ දෙනවා. ඒ නිසා අපි මේ සංසාර මගක දුවන්නේ, අපි සංසාර මගක යන්නේ. ඒ නිසා අපි හැම වෙලේම ටිකක් පරිස්සමට ජීවිතේට මූණ දෙන්න මේ ලෞතුරා බුදුජානන් වහන්සේ ඒසන ගවේෂණ පරිේෂණ මේ හැම දෙයකින්ම අවබෝධ කරගත් ලෝකේ තත්වාකාරයෙන් දුටු මේ යථාර්ථවාදී දහමත් එක්ක අපි ඒකාත්මක වෙමු. මේ රටේ, මේ ලෝවේ ආගම් ඉතිහාසය පිළිබඳව කතා කළොත් හුඟක් ආගම්වල ඉතිහාසයේ කළු ලප, කළු පැල්ලං සහිත ඉතිහාසයන් තියෙනවා. ඒ ආගම වෙනුවෙන් සංහාරයන් කරපු අවස්ථා, මිනිස්සු ලක්ෂ ගණන් කෝටි ගණන් මරපු අවස්ථා, ඒ ආගම් කොතෙක් වසන්න හැදුවත් හැබැයි ඉතිහාසයේ දන්න සමහර අය දන්නේ. එනිසා අපි වටහා ගන්න ඕනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දහම අනුගාමිකයෝ එහෙම නොවුනේ වෙන කිසිදු හානියක් නිසා නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෝ එහෙම නොවුනේ ඇත්තටම ඒ ඇත්තන්ට එහෙම කරන්න පුංචි හිඩසක්වත් නැත්තම් ඒ විදිහට මිනිස්සු මරන්න
ආගම වෙනුවෙන් මිනිස්සු නසන්න විනාශ කරන පුංචි හිරසක්වත් බුද්ධ දේශනාව තුර නැති නිසා. මිනිස්සෙක් ඝාතනය කරන්න නෙමෙයි, ආගමේ නාමයෙන් තිරිසන් සතෙක්වත් ඝාතනය කරන්න ඉඩක් බුද්ධ ශාසනයේ කොතැනකවත් පුංචි සිදුරක්වත් ලබා දීලා නැහැ. එනිසා ශාසනයේ නාමයෙන්, ධර්මයේ නාමයෙන් කිසිවෙකුට කිසිදු විටක තමන්ගේ අන්තවාදය, තමන්ගේ දෘෂ්ටි කෝණය මේ නිසා මෙන්න මෙයයි කියලා කියලා කෙනෙක්ව මරන්න අවස්ථාවක්, කෙනෙකුට හිංස කරන්න අවස්ථාවක් බුද්ධ ශාසනය ලබා දීලා නැහැ. ඒක නිසයි මේ බුදුරජාණන් වහන්සේගේ දහම තියෙන ලෝකේ රටවල් එකක්වත්, බුදුරජාණන් වහන්සේගේ දහම නිසා ලෝකේ රටවල් එකක්වත් රණ්ඩු කරගත්තේ නැත්තේ, මිනිස්සු ඝාතනය කරගත්තේ නැත්තේ, අපේ වචනෙන් කියනවා නම් මරාගත්තේ නැත්තේ. එනිසා අපි මේ ලෞතුරා බුදුහාමුදුරන්ගේ දහමත් එක්ක වෛර කරන්න ඕනේ නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දහමත් එක්ක තරහ වෙන්න ඕන නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දහමත් එක්ක කාකොටා ගන්න ඕන නැහැ. මේ ලෝකයේ මිත්‍යා දෘෂ්ටිය රජේන දවසක් තියෙනවනම්, මිත්‍යා දෘෂ්ටිය මතුවෙන දවසක් තියෙනවනම්, මිත්‍යා දෘෂ්ටිකයෝ මතුවෙන කාලයක් තියෙනවනම්, සම්මා දිට්ඨිය බැහැර වෙන කාලයක් තියෙනවනම්, සම්මා දිට්ඨිය අතුරුදහන් වෙන කාලයක් තියෙනවනම්, යථාර්ථවාදී දහම නැති වෙන කාලයක් තියෙනවනම්, යථාර්ථවාදී දහම අතුරුදහන් වෙන කාලයක් තියෙනවනම්, සත්පුරුෂ මිනිස්සු නැති වෙන කාලයක් තියෙනවනම්, සත්පුරුෂ මිනිස්සු අතුරුදහන් වෙන කාලයක් තියෙනවනම්, අසත්පුරුෂ මිනිස්සු මතුවෙන කාලයක් තියෙනවනම්, අසත්පුරුෂ මිනිස්සු දීප්තිමත් වෙබැරෙන කාලයක් තියෙනවනම්, අසත්පුරුෂ දහම් ලෝකයට වින කරන, මනුෂ්‍ය සතා සීපාවට වින කරන, අනිත් තිරිසන් සතා සීපාවට වින කරන ධර්ම පහළ වෙනවා නම් අපිට එබඳු අවස්ථාවලදී පවා සිද්ධ වෙන්නේ වෙන කිසිවක්ම නෙමෙයි, අපිට සිද්ධ වෙන්නේ ඒට මේ ලෝක ස්වභාවයයි කියලා කර්ම න්‍යායට, ලෝක න්‍යායට, අනිකුත් අනිකුත් ධර්මයේ එන පෙර සූත්‍රවලට එකඟව අපට සිද්ධ වෙනවා. ඒට වුණත් බොහොම අහිංසකව මූණ දෙන්න. ඒක තමයි අපේ ධර්මයේ තුල අපිට පැහැදිලි කරන සාකච්ඡාව. මේ වචන දෙක තුන පැහැදිලි කළාට පස්සේ ඔබට දැනෙනවා ඇති, එහෙමනම් මේ ධර්මයේ තුල කොච්චරනම් සමගිය පිළිබඳව, කොච්චරනම් මනුෂ්‍යකම පිළිබඳව, කොච්චරනම් අහිංසකම පිළිබඳව, කොච්චරනම් ගුණවත්කම් පිළිබඳව කතා කරනවද, කතා කරලා තියෙනවද, ඒ පිළිබඳව අදහසක් ශ්‍රාවකයා තුළ ඇති කරලා තියෙනවද කියන එක ඔබට වැටහෙනවා ඇති. ඔක්කොම වර්ගවල කුලකවල අය ඇවිල්ලා, ජාති ආගම්වල ඇවිල්ලා, අය ඇවිල්ලා එකම හාමුදුරු පිරිසක් බවට පත් වෙලත් ශාසනයේ ඉන්න පුළුවන් එකට කියන අදහස තියෙන මේ ධර්මයේ සහ ශාසන ඉතිහාසය තුළ අපිට කාත් එක්කද ඉන්න බැරි කියලා ඒ පණිවිඩය ඔබට දැනෙනකොට ඔබටම වැටහෙනවා. ඒ නිසා අපිට හැමෝත් එක්කම ඉන්න පුළුවන්. මේ ධර්මයේ කිසිවෙකුට හානි කරන්නේ නැහැ. මේ ධර්මයේ කිසිවෙකුට නිନ୍ଦා කරන්නේ නැහැ. මේ ධර්මයේ කිසිවෙකුගේ තියෙන මානසික අහිංසක සිතුවිලි වලට නිନ୍ଦා කරන්නේ නැහැ. මේ ධර්මයේ කිසිවෙකුගේ මතවාද වලට වෛර කරන්නේ නැහැ. ධර්මය හොයන්නේ මතවාද ගැන නෙමෙයි. ඒ මතවාදයේ එන්න බලපෑපු හේතු කාරණා ගැන. ඕනම දෙයක් හේතුඵල සම්බන්ධතාවයක් නැතුව මතුවෙන්නේ නැහැ. මොනවා හරි හේතුඵල සම්බන්ධතා තියෙනවා. ඒ නිසා අපි යථාර්ථය දැනගෙන, අපි යථාර්ථය අවබෝධ කරගෙන වැඩ කළොත් අපට අද මේ හේතුව නැතුව ඵලයේ විතරක් පෙනිලා අපි උත්සුක වෙන හුඟක් වැඩවලින් අතමිදෙන්න පුළුවන් වෙනවා. අපි හේතුව ගැන හොයලා බැලුවොත්, හේතුව නොහැයා ඵලය ගැන විතරක් හොයන්න ගියපු හැමතැනම අපි තුල වෛරය, නොසන්සුන්කම, සැකය, බිහිසුණු අද්දකී, මේ හැම දෙයක්ම අපිට මුණ ගැහෙනවා. එනිසා
අපි මේ ධර්මය පාවිච්චි කරමු සැනසෙන්. මේ ධර්මානු ශාසන පාවිච්චි කරු මනුෂ්‍යවෙන්. ආගම් මොක්කොම පසුව ලැබෙන දේවල්. මනුෂ්‍යත්වය කියන අපිට උපතින් ලැබිච්ච දෙයක්. ආගම අපි පසුව අපි අප අත පටවා ගන්න දෙයක්. මනුෂ්‍යත්වයට නිගා දෙන ආගමක් තියෙන්න බෑ. මනුෂ්‍යත්වයට හානි කරන ආගමක් තියෙන්න බෑ. මනුෂ්‍යය ඝාතනය කරන ආගමක් තියෙන්න බෑ. ආගම් හැම එකක්ම බිහි වෙලා තියෙන්නේ මිනිසුන්ගේ හදවත්වල තියෙන වේදනා සංසිඳවන්න. ආගම් හැම එකක්ම බිහි වෙලා තියෙන්නේ මිනිසුන්ට අහිංසකකම ගැන උගන්වන්න. ආගම් හැම එකක්ම බිහි වෙලා තියෙන්නේ ආහාර වේලක් ලැබුණත් කා කොටා වැටෙන මිනිසුන්ට එහෙම නොවී සමගියෙන් කටයුතු කරන්න මූලාශ්‍ර සපයන්. නිසා ආගමක් කියලා කියන්නේ එහෙව් එකක්. එනිසා බොහොම ආදරෙන් මේ උදෑසන මේ ආගමික පසුබිම පිළිබඳව කල්පනා කරන්න. සුඛා සංඝස්ස සාමන්දී ලස්සන වචනයක්. හාමුදුරුවන්ගේ එකමුතුව හාමුදුරුවන්ගේ සමගිය සැපයක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල හාමුදුරුන්ගේ සමගිය අගය කළා. බොහෝ අවස්ථාවල හාමුදුරුන්ගේ ඒකමුතුකම අගය කළා. ඒ එක සමාජ කණ්ඩායමක් විදිහට. බුදුරජාණන් වහන්සේ තමන්ගේ වටා හිටපු පිරිසේ සමගිය අගය කළා නම් අනිත් අයගේ සමගිය අගය නොකළා කියන්න බෑ. උන්වහන්සේ මුළු ලෝකෙම සමගිය අගය කළා. සමගිය නැති වෙන හැම තැනකම වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව පලිගැනීම බොහෝ විට මද මාන ගතිම තමයි ඇති වෙන්නේ. එනිසා සමගිය කියලා කියන්නේ මනුෂ්‍යත්වයට බොහොම ළඟ දෙයක්. එකමුතුව දුකේ සැපේ පිහිට වෙන ලක්ෂණ බෞද්ධයෝ ළඟ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක බෞද්ධකමට එච්චර කිට්ටු නැහැ. බෞද්ධකමට ඈතයි. ජාතිය හොයන්නේ නැහැ, ආගම හොයන්නේ නැහැ. මනුෂ්‍යත්වයේ නාමේ ඔබට පුළුවන් වෙන්න ඕනේ, මට පුළුවන් වෙන්න ඕනේ. අර්බුදයේදී, කරදරයේදී, අපහසුතාවයේදී අසමගිය නෙමේ සමගිවයට මූණ දෙන්න. සමගියෙන් කරන්න පුළුවන් දේවල් අසමගියෙන් කරන්න බෑ. අසමගියෙන් කරන්න පුළුවන් දේවල් සමගියෙන් කරන්න බෑ සමහරට. අසමගියට හේතු වෙන දේවල් නෙමේ සමගියට හේතු වෙන්නේ. සමගියට හේතු වෙන දේවල් නෙමේ අසමගියට හේතු වෙන්නේ. අසමගයට හේතු වෙන්නේ වෛරය, අන්නේ මත ඉවසන්න බැරිකම, සමහරට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පලිගැනීම් චේතනා. මේ දේවල් ආවම තමයි එකට ඉන්න පිරිසක් නොසන්සුන් වෙන්නේ. සමගි හැම නැහැ. මනුෂ්‍යකම්, අනිත් කෙනාගේ මත උහුලන්න පුළුවන්කම්, අනිත් කෙනාගේ දුක වේදනාව අඳුරගන්න පුළුවන්කම්. කොටින්ම කීවොත් මනුෂ්‍යකම මත තමයි සමගිය තියෙන්නේ. ඊළඟ භවයේ හොඳ තැනක යන්න නම් අපේ විශ්වාසයේ දෙවියෙක් අපිව එකතු කරගන්නේ නැහැ, දෙවිය ළඟට ඇදලා ගන්නේ නැහැ. අපේ විශ්වාසයට අනුව දෙවියෙක් අපිව එක්කන් ගිහින් වෙලා එයාගේ ගෙදර තියාගන්නේ නැහැ. අපේ විශ්වාසයට අනුව එයා වෙනුවෙන් පෙනී ඉඳලා ලංකාව හැරි ලෝක හැරි මිනිස්සු මැරුවයි කියලා දෙවියෝ එක්කන් ගිහිල්ලා හොඳ කෑම්බීම දෙන්නේ නැහැ. අපේ විශ්වාසයට අනුව එබඳු අවිද්‍යාත්මක දේවල් අපි පිළිගන්නේ නැහැ. අපි විශ්වාස කරන එකක් භෞතික ශරීරයේ විනාශ වෙලා පොළොවට ඇදගෙන වැටිලා ඉවර වෙනකොට අධ්‍යාත්මික ශරීරයේ විඥාන ශක්තිය යම් කොටසක් මේ භව ගමනත් එක්ක එකතු වෙලා එයා කරපු කියපු දේවල් වලට අනුකූලව හොඳ හරි නරක හරි බලවත් හරි දුක්ඛිත හරි දැනකට එයාගේ විඥාන ශක්තිය හෝ එයාව අලුත් තැනකින් මතු කරන්න බලපානවයි කියන හැඟීමක් බෞද්ධ අපි ළඟ තියෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි දන් දුන්නේ. ඒ මතු භවය වෙනුවෙන් තමයි අපි සිල් රැක්කේ. ඒ මතු භවය වෙනුවෙන් තමයි අපි ආගම ඇදහුවේ. ඒ මතු භවය ගැන හිතලා තමයි අපි සතාසීපාව මරණ එක නතර කළේ. ඒ මතු භවයේ වාසනාවන්ත වෙන්න තමයි අපි මේ ජීවිතයේ හුඟක් වෙලාවට පරිස්සම් වෙන්නේ. මේ බටහිරෙන් හෝ කොහෙන් හරි ආපු ගොඩක් මතවාද වලින් මිනිසුන්ට කියන්න පටන් ගත්තා ඊළඟ ආත්මය ගැන තියෙන මතේ හැලු කළා.
හොඳ කලාම හොඳ හම්බෙනවයි කියන මතේ හැල්ලු කළා. නරක කලාම නරක හම්බෙනවයි කියන මතේ හැල්ලු කළා. සමාජවාදයෙන් මුළු සමාජයේ දිහාම බලන්න බැලුවා. භෞතිකවාදයෙන් මුළු සමාජයේ දිහාම බලන්න බැලුවා. අන්තිමේට අද ඉන්නව අපිට භෞතික සතෙක් මනුෂ්‍යකම් නැති. අද අපිට ඉන්නවා භෞතික සත්වෙක් මනුෂ්‍යකම් ගුණධර්ම පිරිහිච්ච. මේ කතාව ඔබෝබෙන් අහලා බලන්න. එනිසා මනුෂ්‍යකම් පිරිහිච්ච භෞතිකවාදී සත්වෙක් හැදුවේ කවුද කියලා, සියලු දේවල් තර්කානුකූලව විතරක් පිළිගන්න සත්වෙක් හැදුවේ කවුද කියලා ඔබමම අහලා බලන්න ඕන. එනිසා කල්පනාවෙන් ඉන්න, ඔය හුඟක් අය ඇවිත් දැනුවත්කම් දැනුම නැත්තම් උගත්කම් හදන්න බැලුවට ජීවිත අවබෝධයේ ප්‍රඥාව ධර්මයෙන් ලබා දෙලා තියෙන ශික්ෂණය ඔය හැම දෙයකටම වඩා වෙනස් එකක්, ඔය හැම දෙයකටම වඩා ප්‍රබල එකක්. එනිසා අපි සමගිවෙමු. එනිසා අපි එකතු වෙමු. එනිසා අපි වර්ගවාද, ජාතිවාද, කුලවාද බැහැර කරමු. අපි මනුෂ්‍යත්වයේ නාමයෙන් පොඩි කාලෙකට ආපු අපි මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ ජීවිත මගට මුහුණ දෙමු. මේ ජීවන මග හැමදාම ඉන්න ඇවිත් නැහැ ඔබවත් මමවත්. මම ඇවිත් තියෙන බොහොම ටික කාලෙකට, ඔබ ඇවිත් තියෙන ටික කාලෙකට. ඉස්ලාම් අයට වැඩිපුර කාලයක් දීලා ඉවලා නැහැ. කතෝලික අයට වැඩිපුර කාලයක් දීලා ඉවලා නැහැ දෙවියන් වහන්සේලා. හින්දු අයට දෙවියන් වහන්සේ මුල්ල වැඩිපුර කාලයක් දීලා ඉවලත් නැහැ. බෞද්ධයන්ට කොහොමටවත් එහෙම දෙවියෙ පිළිගන්නෙත් නැහැ. බෞද්ධයන්ට එහෙම බුදුරජාණන් වහන්සේ වුණත් එහෙම කාලයක් දීලා ඉවලා නැහැ. අපි හැමෝම ටික කාලෙකට ඇවිත් ටික කාලයක් වැඩ කරලා අපි ටික කාලෙකින් යන්න යනවා. ඒක අපි වටහාගෙනයි කටයුතු කරන්න ඕනේ. එහෙම කටයුතු කළොත්, අපි මැරෙනවායි කියලා වටහාගෙන කටයුතු කළොත්, අපි මනුස්සකමට එකඟව කටයුතු කළොත්, අපි ළඟ හොඳ ධර්මයක් තියනවා වෙනවා. හැබැයි චතුරාර්ය සත්‍ය කියන්නේ මනුස්සකම නෙමෙයි. පටිසමුප්පාදය කියන්නේ මනුස්සකම නෙමෙයි. ඒවා විශේෂ ධර්ම. ඒවා බෞද්ධෝ විහිංම කාලයක් තිස්සේ අනුගමනය කිරීමෙන්, අවබෝධ කිරීමෙන්, ප්‍රතිපත්ති වැඩීමෙන් අවබෝධ කරගත යුතු තත්ත්ව. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා සංසාරෙන් මිදෙන්න පෙර අඳුම තරමින් හොඳ කෙනෙක්වත් වෙන්න එපෑ. අන්න ඒකටයි මේ බණ ටික. එනිසා මනුෂ්‍යත්වය අවදි කරගන්න. මනුෂ්‍යත්ව වෙනුවෙන් පෙළගැහෙන්න. මනුෂ්‍යත්ව වෙනුවෙන් එකමුතු වෙන්න. සමහරවිට ඔබට හැමෝම මනුෂ්‍ය විදිහට එකමුතු කරගන්න වෙන්නේ නැහැ. මොකද එයාගේ අරමුණු වෙනස්, අදහස් වෙනස්. සමහරලාවට ආක්‍රමණශීලී ගති තියෙනවා. නමුත් කමක් නැහැ. ඔබ මනුෂ්‍යෙක් වෙන්නකෝ. අනිත් අයට මනුෂ්‍යකම් පෙන්වන්න නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ මනුෂ්‍යකම හමුවේ ඔහුගේ හදවත කම්පා නොවෙන්නත් පුළුවන්. ඒව හැම ආගමකම එහෙම පිරිසින්නවා. හැම ජාතියකම එහෙම පිරිසින්නවා. හැම පවුලකමත් එහෙම පිරිසින්නවා. හැම ගමකම එහෙම පිරිසින්නවා. සත්පුරුෂකම් වලට අකමැති, සත්පුරුෂ මිනිසුන්ට අකමැති, සත්පුරුෂ වැඩවලට අකමැති අය හැමතැනම ඉන්නවා. ඒක මේ ඉස්ලාම් ආගමේ විතරයි. එහෙමයි ඉන්නේ හින්දු ආගමේ විතරයි. එහෙමයි ඉන්නේ කතෝලික ආගමේ විතරයි. එහෙමයි ඉන්නේ බෞද්ධ ආගමේ විතරයි කියන්න බෑ. ඔය අය හැම තැනම, හැම ආගමකම, හැම ජාතියකම, හැම ගෝත්‍රයකම ඉන්නේ. අපි ඒකට තරහ වෙන්න ඕනේ නැහැ. අපි ඒකට තරහ වෙන්න ඕනේ නැහැ. අපි අවබෝධ කරමු මේ සමාජ ස්වરૂපය ගැන. අපි තේරුම් ගමු මේ සමාජ ස්වરૂපය ගැන. ඊයේ බලාපොරොත්තු පුරවගෙන ඇවිල්ලා යාඥා කරපු මිනිස්සු අද ජීවිතුන් අතර නැහැ. ඊයේ හවස සිතුම් පැතුම් පොදි ගහගෙන බෝධි පූජා තිබිච්ච තිබ්බ මිනිස්සු සමහරට අද නැහැ. ඊයේ සිතුම් පැතුම් පොදි බැඳගෙන මම්මාවත්වල ඇවිද ගිය මිනිස්සු අද වෙනකොට මල කඳන් වෙලා. ජීවිතයේ අමුතු සරදමක්. මේ සරදම තියෙන වෙලාවේ විවිධ අය අපේ සමගිය නහලා, විවිධ අය අපේ සමගිය බිඳලා, විවිධ අය තමන්ගේ ව්‍යාපාර කරගන්න මාන බලනවා.
තමන්ගේ අවියායුධ විකුණන්න මාන බලනු. තමන්ගේ බෙහෙත් විකුණන්න මාන බලනු. තමන්ගේ මද්‍රව්‍ය ටික විකුණගන්න මාන බලනු. ඒ මිනිස්සු ධර්මයට විරුද්ධයි. ඒ මිනිස්සු ආගමට විරුද්ධයි. කොටින්ම කීවොත් ඒ මිනිස්සු ආගමට විරුද්ධයි. කොටින්ම කිවොත් ඒ මිනිස්සු මනුෂ්‍යත්වයට විරුද්ධයි. ඒ මිනිසුන්ට අවශ්‍ය වෙන ලොකු යාන වාහන, ලොකු ගෙවල් දොරවල්, ලොකු ඉඩකඩම්, ලොකු වස්තු සම්පත්, ඒ අය මම්මුලා වෙලා ඉන්නේ. ඒ අය දන්නේ නැහැ ටික කාලයයි අපිට මේ ඔක්කොම කරන්න තියෙන්නේ කියලා. හිතේ සහනය ඔය හැම සහනයකට වඩා වැඩි කියන එක ඇයි දන්නේ නැහැ. එයා හිතාගෙන ඉනවා ලෝකෙම කුලප්පු කරලා අවුස්සලා හරි කමන්නේ. මම වැජඹුණොත්, මගේ පවුල වැජඹුණොත්, මගේ පිරිස වැජඹුණොත් ඇති කියලා. ඒකයි ලෝකේ ඔච්චර ගැටුම්. ඒකයි ඔබේ සමගිය ඔච්චර හැල්ලු වෙන්නේ. ඒකයි ඔච්චර මනුෂ්‍යත්වයට නිගා දෙන කටයුතු ඔබාතින් මාතින් සිද්ධ වෙන්නේ. මේ අතාරතය උදෑසන අහන බලන ඔබ අවබෝධ කරගනිත්වා. මේ අතාරතය උදේ අපි සමග සම්බන්ධ වෙන අපේ අය, ඉස්ලාම් අය, මැලේ, බර්ග, කතෝලික, හින්දු කවුරුත් අවබෝධ කරගනිත්වා. මට කවුරු හරි පහරක් දුන්නහම දැනෙන වේදනාවමයි ඒ බරෙන් ඒ ශක්තියෙන් යුතු පහරක් ඔබට දුන්නහම දැනෙන. මගේ අතප්පයක් කපපුවාම ඇතිවෙන වේදනාවමයි ඔබේ අතප්පයක් කපපුවාම ඇතිවෙන්නේ. ඒක ආගමෙන් ආගමට වෙනස් වෙන්නේ නැහැ. ඒක එක එක දෙවියගෙන් දෙවියකට වෙනස් වෙන්නේ නැහැ. ඒක එක එක ඇඳුමෙන් ඇඳුමට වෙනස් වෙන්නේ නැහැ. ඒක කුලයෙන් කුලයට වෙනස් වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. එතකොට ඔබ මේ කරන්නේ ඔබට සමාන වේදනා දැනෙන, ඔබට සමාන චිත්ත ශක්තියෙන් හැඟීම් දැනීම් සිතුවිලි තියෙන, ඔබට සමාන ආවේග තියෙන කෙනෙක් එක්ක තමයි ඔබ මේ හැප්පෙන්නේ. ඔබට සමාන ආවේග තියෙන කෙනෙක් එක්ක තමයි ඔබ මේ ගැටෙන්නේ. එහෙම වෙන්න එපා. ඔබ තරම් අසරණ කෙනෙකුට තමයි ඔබ මේ වෙඩි තියන්නේ. ඔබ තරම්ම අසරණව ජීවිතේ අයදින කෙනෙකුට තමයි ඔබ මේ කඩුවෙන් කොටන්නේ. ඔබ තරම්ම අසරණව ජීවිතේ අයදින කෙනෙකුට තමයි ඔබ මේ නිඳ කරන්නේ. ඔබ තරම්ම සැප හොයන කෙනෙකුට තමයි ඔබ මේ සැප නොදීන්නේ. ඔබ තරම්ම සැප කැමති කෙනෙකුට තමයි ඔබ මේ දුක් වේදනා දෙන්නේ. ඔබ තරම්ම හිනහව ඉල්ලන කෙනෙකුට තමයි ඔබ මේ කඳුල දෙන්නේ. ආගම පැත්තකින් තියන්න. ආගම පසකට දමන්න. මනුෂ්‍යත්ව වෙනුවෙන් පෙරට එන්න. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සමගිය සැපයකි, සංඝයාගේ සමගිය සැපයකි. නමුත් සමස්ත මුළු මහා ජන සමාජයේ මිනිසයාගේ සතා සීපාවාගේම එකමුතුව සැපයකි. ඒක තමයි එහි පළල් බව. එනිසා ඔබ ඒ පළල් බවට කැමති නම් ඔබාතෙන් කුරෙකුටවත් හානි කරන්න එපා. කූඹියෙකුටවත් හානි කරන්න එපා. අපා දෙපා සීපා කිසි සතෙකුට හානි කරන්න එපා. ඔබ ඔවුන්ගේ එකමුතුවට, ඔවුන්ගේ පැවැත්මට ආදරය කරන්න. ඔබේ සියල්ලොත් එක සමගිව සිටීමේ කතාව ඔවුන්ට තේරුනේ නැතත් ඉඟිවලින් ලබා දෙන්න. ඔබ ඔබේ වත්තට එන රිලවුන් සමග හරියට ගනුදෙනු කරනවා නම් මාස 3ක් යනකොට ඒ රිලව් ටික තේරුම් ගන්නවා මේ ගෙදරකින් අපිට හිංසාවක් නැහැ කියලා. ඒක ඔබ කතා කරලා ලියුමක් දීලා නෙමෙයි, එයා ඉඟිබිඟි වලින් තේරුම් ගන්න. ඔබේ ගෙදරට එන සුනකයාට ඔබ නිතර නිතර පහර දෙන්නේ නැත්තම්, එයාට ඔබ සංදේශ ඉදිරිපත් කළා නෙමෙයි, ඔහු තේරුම් ගන්නවා මෙයාත් එක්ක මට සාමකාමී ඉන්න පුළුවන් කියලා. සාමකාමීත්වයේ සමගිය මනුෂ්‍යකම බුද්ධ ශාසනාව හැමදාම අගේ කළා. හැමදාම බුද්ධ ශාසනය ඒ පිළිබඳව යෝජනා කළා. ඉතින් මගේ පින්වත්නි, මේ යෝජනාව කිසිවෙකු නිසා හදවතින් අයින් කරගන්න එපා. ඉස්ලාම් අයට බෞද්ධයෝ තරහ නැහැ. ඉස්ලාම් අයට හාමුදුරුවරු තරහ නැහැ. ඉස්ලාම් අයට තරහ වෙන්න තරම් ඉඩක් ශාසනයේ හාමුදුරුන්ට දීලා නැහැ. කතෝලිකයත් එක්ක අමනාප වෙන්නේ කියලා ධර්මය අදහන කිසිදු හාමුදුරුව කෙනෙකුට බණින් කියලා නැහැ. හින්දු අයත් එක්ක අමනාප වෙන්න හින්දු අය පළවා හරින්න කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකය තුල කොහෙවත් කියලා නැහැ. කාලීන ප්‍රශ්න මත
තමන්ගේ ජීවත් වෙන්න තියෙන අභියෝග බය මත විවිධ හාමුදුරුවරු විවිධ ප්‍රකාශ කරන්න පුළුවන්. විවිධ ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. හැබැයි අපි හාමුදුරු විදිහට 100%ක් විශ්වාසයෙන් කියනවා අපේ එක හාමුදුරුව නමකටවත් කටෙන් වචන දෙක තුනක් පිට කළත් අවියායුධ වලින් එක උණ්ඩයක්වත් පිට කරන්න කවදාකවත් මේ රටේ මේ පොළොවේ ඉඩක් අපි තියන්නේ නැහැ. ඒ තැනට අපේ හාමුදුරු කෙනෙක් එන්නේ නැහැ. ඒ තරමට අපේ හාමුදුරු නමක් දරදඬු වෙන්නේ නැහැ. හේතුව තමයි මේ ධර්මයේ නැමැති අහිංසක දහමේ පද නෙමේ මනුෂ්‍යකම මිස අමනුෂ්‍යකම් ගැබ්බෙලා නැහැ. එහෙම කරනවා නම් කෙනෙක් ඒ තරමට ගියොත් ඔහුට මහානකමවත් පිහිටන්නේ නැහැ. මිනිස්සෙක් ඝාතනය කරපු භික්ෂුවකට මහානකමවත් පිහිටන්නේ නැහැ. එනිසා ඔබ මං ආදරෙන් කියනෝ අපි ඔක්කොම සමගි වෙමු. බුදු දේශනාවට එක එකඟයි. ජාති කුල මතවාද ඔක්කොම අපි වෙනමම අපේ පැවැත්මට තියාගමු. ඒ ටික හන්දියට ගෙනල්ලා කෑ ගහන එක පාවිච්චි කරන්න එපා. ඒක කොහෙට හරි ගෙනල්ලා සාකච්ඡාර බඳුන් ගලලා තර්ක කරලා හූ කියන කෑ ගහන එක පාවිච්චි කරන්න එපා. ඔබේ ගැඹුර ඔබ හදාගන්න. ඔබට අම්මා කෙනෙක් හොඳ තාත්තා කෙනෙක් හිටියා නම් හොඳ පවුලක් තිබුණා නම් හොඳ ධර්මයක් තිබුණා නම් ඔබ හරි අහිංසක කෙනෙක් වෙන්න ඕන. ඔය ඔක්කොම ටික සවුත්තුනොත් තමයි ඔබ මහා පෞකාරයක අසංවර මිනිසෙක් වෙන්නේ. අම්මත් හොඳ නැතුව තාත්තත් හොඳ නැතුව ධර්මයකුත් ලැබෙන්නේ නැතුව ගියොත් තමයි ඔය ඔක්කොම ටික එන්නේ. ඔබේ ටික හොඳට තියෙනවා නම් ඔබ එහෙම අසංවර කෙනෙක් වෙන්න විදිහක් නැහැ. ඔබේ අම්මා හොඳයි නම් තාත්තා හොඳයි නම් ආගම හොඳයි නම් ඔබ කොහේතරක් කොහමද දාමරිකෙක් උනේ. ඔය දේවල් සවුත් වුණාම තමයි ඔබත් දන්නේ මම සවුත් වෙන්නේ. අද සමහර අයට හිතෙනවා මරාගෙන මැරෙන කෙනෙක් කියන්නේ මහා අමුතු කෙනෙක් කියලා. අමුතු කෙනෙක් නෙමේ. ජීවිතේට ආදරය කරන්නේ නැති, ආදරය කරන්න දෙයක් නැති, කලකිරීම පිරිච්ච ජීවිතේ පාවෙච්ච හැමතැනීම ප්‍රතික්ෂේප වෙච්ච මිනිස්සෙකුට මරාගෙන මැරෙන එකත් මහ කජ්ජද්ද. ඒක තමයි ඇත්ත. ඒ අයට හරි ඉක්මනින් විස බීජ දාන්න පුළුවන්. ඒ තැනට කවුරුවත් තල්ලු කරන්න එපා. හැමෝම තල්ලු කරලා තියෙනවා නම් කෙනෙක්ව පාපතරයක් විදිහට ඔබයාට වතුර ටිකක් දෙන්න, ඔබයාට බත් ටිකක් දෙන්න, ඔබයාට කැඳ ටිකක් දෙන්න. ඒ මිනිස්සයා පුළුවන් වෙයි සමහර විට හදාගන්න. බැරි වුණත් කමක් නැහැ. ඒ මිනිස්සයා සංසාරයේ ස්වરૂපේට අපිට වද දීලා අපිව මරන්නත් පුළුවන්. ඒත් අපිට හැම භවයක මෙහෙම කරන්න බෑ. අපි සත්පුරුෂෝ නිසා අපේ පින් වැඩි වුණොත් අපිට කාපියව ඝාතනය කරන්න කාටවත් බෑ. ඕනට බය වෙන්න එපා. ඕනට හිතන්නත් එපා. කොහෙ හිටියත් කවදා වුණත් මැරෙනු. කොහොම හරි මැරෙනු. ඒ නිසා මේ ඉන්න ටික කාලෙට අපි හැමෝම සමගි වෙමු. සමගි නැති කරන අසත්පුරුෂෝ ඉන්න පුළුවන් හැම ආගමකම හැම ජාතියකම. කමන්නේ අපි පුළුවන් හැටියට එයත් අපේ ගොඩට ගන්න බලමු. බැරුණොත් එයාගේ පිහිපාරකින් හරි මැරුණත් අපි මරන්නේ නැති නිසා එයව අපිට ඊළඟ භවයේ නරක වෙන්නේ නැති වෙයි. මොකද අපේ හිත හොඳ නිසා. බෞද්ධ හිමීතුවර නරකක් නැහැ. එනිසා අපි සමගි ආදරෙන් ලෙන්ගතු රටක් ලොවක් විදිහට එකට යමු. හැබැයි මම අවසාන වශයෙන් ඔබට යෝජනා කරනවා. බුදු දේශනාව කියන්නේ සිංහල බෞද්ධයි කතෝලිකයි හින්දුයි එකට ඉන්න කියලා විතරක් නෙමෙයි. ඔබට පේන සියලු සත්වයත් එක්කම සමගියෙන් ඉන්න බලන්න, එකමුතුයෙන් ඉන්න බලන්න. ඒකට බල්ලා පූසා රිලවා වඳුරා අලියා කොටියා මේ හැමෝම එකතු කරගන්න බලන්න. මේ හැමෝම ඔබේ අවිහිංසාවට ලක් වෙන කෙනෙක් බවට පත් කරන්න. මේ හැමෝම ඔබේ මෛත්‍රියට ලක් වෙන කෙනෙක් බවට පත් කරන්න. මේ හැමෝම හැමෝටම ඔබෙන් කරුණාවක් ලැබෙන කෙනෙක් බවට දෙන කෙනෙක් බවට පත් වෙන්න. ඔබේ ජීවිතයේ බරපතල මෛත්‍රිය පිරිච්ච කරුණාව පිරිච්ච ලස්සන ජීවිතයක් බවට පත් වෙන්න ඒක උදව් වෙනවා. එනිසා සමගිය සැපයක් අසමගිය මහා දුකක් වේදනාවක් කලකිරීමක්. සදැහැති බොදුනුවනි, සදැහැති කතෝලික ඇත්තනි, ඉස්ලාමීය ඇත්තනි, හින්දු බර්ග මැලේ ඇත්තනි, අපි හැමෝම ආදරෙන් හිනාවෙමු. අපි හැමෝම ආදරෙන් කතා කරමු. අපි හැමෝම ආදරෙන් එකතු වෙමු. අපි හැමෝම ලෙන්ගතුව අවිශ්වාසයෙන් තොරව විශ්වාසයෙන් වැඩ කරමු. ඔබ ඔබේ වාක්‍යෙම ඉටු කරන්න, මම මගේ වාක්‍යෙම ඉටු කරනවා. අපිට එතකොට මේ ලෝකේ අලුතෙන් අපේ වගකීම් ගැන හොයන්න වෙනම ආරක්ෂක අංශයක්වත්
වෙනමම මිනිසු කණ්ඩායමක්වත් නොහිටියයි කියලා ලොකු ප්‍රශ්නයක් නෑ. අපි ටික ආගම් වෙන වෙනම අදහමු. නමුත් මනුෂ්‍යකම කියන ආගම හැමෝම අදහමු. එනිසා මේ මනුෂ්‍යකමෙන් පිටපණින්න එපා කවුරුවත්. ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. හැම දෙනාටම ජීවිතවලට ආශිර්වාදයක්ම සැලසේවා. යහපතක් මුදා වේවා. සුබ දවසක් වේවා. හැම දෙනාටම රත්නත්‍රේම සරණයි.